නමුතස්ස ভাගවෙත අහত සම්මා සම්බුද්දස්ස පঠাන දේছেකත් නමුතස ভাගවෙත අහතු සම්මා සම්බුදදස්ස පঠাන දේছেකස. නමුතත්ස බගවෙතු අරහතුෝ සම්ම සම්බුද්දස්ස පටठන දේසකත්ස විචිත්ත මති ගම්බිර මනන්ත නය මන්ඩිතන් පත්থනන් සම්ම සන්තස්ස විමලාමිත බුද්ඩිය යස්සදහානික मिन् सुभचम्बन् रन्षियो नीलपीता रन्त शेता मञ्जिठा च प्रबराठन् लोकनाथन् सुगतन् धर्म जिनसेवितङ्गरङ्गन सेण्ठन् नममि शिरसादरङ्ग සාදුසාදුසාදු ආසතුන් වන්ස අද විසේසයම කියන්න තින කරුණක් තමයි අපි හැමදාම සද්ජායනා කරන මේ පට්ාන ධරමය පිළිබඳව ්‍රේරුකානය සන්දෙමද. මහනායක මාහිමපාණන් වහන්සේ විසින් ප්‍රකාස කරන්නට යෙදුන අදහසක්. ලංකාව තුළ අභිධරම පිටකය ගත් අයිම් පස්සේ අභිධර්ම පිටකය ආරක්ෂාවීම සඳහා විශාල මෙහෙවරක් සිද්ධ කරන ලද සංගපීත්‍රන් වහන්සේ ලාතරින් රුකානේ මහනායක ස්වාමන් වහන්ස කියන්නේ විශේෂ ස්වාමීන් වහන්සේ නක්. ස්වාමින්වහන්සේ විසින් ලියනලද අභිධර්මය මූලික කරුණු කියන පොතේ මේ පට්තාාන ධරමය පිළිබඳව විසේ සදහසක් දක්වල තියෙනවා. එ අදහස මංකයවන්නන් ඔබහන්සේ හොඳට අහල්ල බලන්න නය සාගර පාරගත වූ මහාකාරුණක වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සක්ස්ම, පරම ගම්බීර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධරමයන්ගේ, තතු ලොවට හෙළිකරනු පිණිස, දේශනය කළ විසිිෂ්ට ධරමය අභිධරම පිටකය. පරම ගම්බීර පරමාර්ථ ධරමයන් සවය ශක්තියෙන්. තත්වාකාරයෙන් අවබෝධකොට දේශනය කිරීමට සමත්වන්නෝ, අති දීර්ග කාලයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුසල බලෙන් ලත් සරවත්‍යතාත් ඥානය ඇති ලෝතුරා බුදුවරයෝමය සෙස්සෝයට සමත් නොවන්නන්නහ බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධරමය අභිධර්ම පිතකයයි බුදු සමයේ සරීරයද සාරයද එයමය එතව මේ චේදයෙන් කීවෙන්නේ ්‍රේරවාන ස්වාමිනාස මේ අභිධර්ම පිතකය පිළිඳව කරන ද හැඳින්බීම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය තුළ පහළවීම නිසා ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය විදියට තමයි අභිධරම පිටකය හඳු නොල තියෙන්නේ ඒවගේම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා බුදු සමයේ සරීරය ඒවගේම බුද්ධ ධරමය තුළ තියෙන හදදවත බඳු සාරගර්ම ධර්ම කොට්හාසය තමයි මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ විශේසයම අපි පට්ානය සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ. පේර්ගාන ස්වාමීන් වහන්සේ ඒ අභිධර්මය මූලික කරුණු කියන පොතේම. රෝමි ලක්කන් දහය කියන පිටුවේ මෙම සඳහන් කරලා තියෙනවා. අභිධර්ම පකරණයන් අතුරෙනුද අනන්තනය සමන්වාගත පට්ඨාන මහාපකරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නාබූ. ඥානය ප්‍රසන්න කරන්නාූ ඥානය තිවුණු කරන්නා වූ පැකරණයකි එත වට අසතු වහන්ස ප්‍රඥාාව කියල කියන්නේ සත්ව සන්තානය තුළ උපදින ධරමයක් සත්ව සන්තානය තුළ උපදින ඒඒ ආරම්මණයන් පිළිබඳව තත්තුූ පරිද්දිෙන් දන්නා වූ ස්භාවයට කියනවා ප්‍රඥාව කියලා සත්වයකුට තියෙන වටිනාම වස්තුව තමයි සතුන් වහන්ස ප්‍රඥාව කියක එකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන යෙදනේ පඤ්ඥා නරානං රථනම් සත්වයාට තියෙන වටිනාමවස්තුව තමයි ස්වකය චිත්ත සන්තානය තුළ උපදවාගන්න ප්‍රඥාව. ඒවගේම බුදුරජාන් වහන්සේ ආලවක යක්ෂයා ඇහුවනි කතන්සු පරි සුද්ජති සත්වයා කොහොමද පිරිසිද වෙන්නේ කියලා ටත් පිළිතුර දේශනා කරේ පඤ්ඥාය පරිසුද්ජති අපේ සන්තානය තුළ තියෙන ලෝබ දවේශමෝහාදී මේ කෙලිස් ධරමයන් ප්‍රඥාව කරනකොටගෙන අපිට පුළුවන් දුරු කරගන්න එතකොට මෙතන කියනවා අපේ සන්තානය තුළ මේ ප්‍රඥා උපදවාගන්න මේ පට්ථන මහාපකරණයහි සඳහන් ධරම දේශනා විශේෂයෙන් උපකාර වෙනම කියලා තවදුරටත් ේරුකානයේ මහනාක ස්වාමින් වහසසි විස්තර කරනවා. තතාගතයන් වහන්සේ බෝධිමූලයේ දී සෞ් කෙලෙසුන් අසා බුදු වූයේ වී නමුද. සම්බුද්ධත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සතිවලදී නීල පීතාදී රස්මීහු නොනික් මුණහුයත්. සත්තරවන සතියහි රථන ගරයෙහි වැඩහිද දම්ම සංගනයේ පටන් ක්‍රමයෙන් අභිධරම පකරණයන් මෙිනහහි කරමින් ගොස් තතාගත ඥාණය, පට්ඨාන මහා පැකරණයට බස්වා එය මෙනහි කරන්නට පටන්ගස් කල්හි. ඒ අනන්තනය සමන්නාගත මහා පැකරණයෙහි. උන්වහන්සේගේ ඥානයට රිසිසේ හැසිරෙන්න්නට ලැබීමෙන් එය අතිසේෙන් ප්‍රසන්න විය. එතවට අආසකම් බලන්න භාග්ගවතුන් වහන්සේගේ සන්තානයේ තුළපවා. ප්‍රඥාව ප්‍රකටවෙන්න ප්‍රඥ්ඥාව තීක්ෂණව පහලවෙන්න, මේ පට්ඨාන ප්‍රකරණිහි දේශනා කරනද දේශනාව ආරම්මන ප්‍රත්‍ය වසෙන් උපකාරවෙලා තියෙනවා. එවගේ මේ ඥාන යානුභාවයි තවදුරටත් පැහැදිලි කරනවා. ඥානය ප්‍රසන්නවනු සමගම තත් සම්පයුත්ත කාමාාවචර මහාක්‍රියාචිත්තයද. තත් සම්පයුත් අන්න චෛතසිකයෝද ප්‍රසන්න වූහ. එතකොට සරවච්ඥතා ඥානය කියන්නේ, මහා ක්‍රියා ඥාන සම්පයුත්ත සිත් අතර යෙදන ප්‍රඥා චෛතසිකය. එතට අන්නේ සරවචඥතා ඥානයෙන් තමයි මේ පට්ටාන ධර්මය සම්මර්ෂණය කරන්න යෙදුණේ. ඒම සම්මර්ෂනය කරන විට භාගතුන් වහසේ සරවචඥතා ඥානය සහිත සියලුම චිත්ත චෛතසිකයන් ප්‍රසන්න බවට පත්වනාා. ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හදයවස්තුවද ප්‍රසන්න විය. එතටඒ චිත්ත චෛතසික පුංජය නිශ්‍රය වන හැදයවස්තුවත්. පිරි. අති පසන්න වූ චිත්තෙන් උපදවන චිත්තජරූපයෝද චිත්த்தය සේම ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තජරූපයන්ගේ ස්පාරසයෙන් තතාගතයන් වහන්සේගේ සකළ சරீரයම ප්‍රසන්නවிய. ප්‍රසන්න වූ තතාගත சරீර ඒ ඒ තැන්වලින් නලපීත ලෝහිත ඕදාත මංචිට පබාස්ුවර සංखයාත, සද්වර්ණ ඇතියාලෝක, ධාරාවෝ, අධිස්ථාන ආදී ක්‍රියාවක් නැතිවම ලෝක ඒකාලෝක කෙරෙමින් නික්මෙන්න්නට පටන් ගත්හ. බලාසතුන් වහන්ස භාග්‍යවතුන් වහන්සේගේ දවත්තින් සමහා පුරිසලක්හන පටිමණ්ඩිත අසුවක් අනුව්‍යන්ජන ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච. තතාගත සරීරෙන් බුද්ධ රස්මි විහිදුවන්න පවා සමත්වෙච්ච, දම් කොටසක් තමයි මේ පට්ඨාන ධර්මය කියල කියන්න. තතාගත ශරීරහි කේසාදී නීලවර්ණ ස්ථානයන්ගේෙන් නීල රස්මිධාරාවෝ නික්මුණහුය සමආදී පීතවරණ ස්ථානයන්ගෙන් පීතවරණ රස්මිධාරාවෝ නික්මුණහුය. ලේ අදී රක්ත වර්ණ ස්ථානයන්ගෙන් ලෝහිත රස්මීහු නික්මුණාහුය. දන්තාදී ශ්‍රේතවරණ ස්ථානයන්ගෙන් අවධාත රස්මීහු නික්මුණහුය. සරීරයේ ඒඒ තැන්වලින් මංචිත්ත පභාස්වර රස්මියහොද නික්මුණහුය. එදින පටන් තතාගත සරීරෙෙන් අසූරයනක් තැන පැතිරෙන රස්මයක් සැම කල්හිම විහිදන්නට පටන්ගත්තේය. එතවට භාගගතුන් වහන්සේ සරේරයෙන්, බුද්ධ රස්මි මාලාවන් විහිදීම ආරම්භ වෙන්නේ මේ පට්ටාන ධර්මය සම්මර්ෂණය කරපු වෙලාවෙ පටන්. අතිදීර්ග කාලයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුසල බලයෙන් ලත් තතාගතයන් වහන්සේගේ. අතිසයින් තීක්ෂණ වූ ඥානය පරමාර්ථ ධරම විසෙහි අති වේගෙන් ගමන් කළේය. එබවින් ඒ සතියේ සම්මර්ශණය කරලර දරමේ මෙතැකැයි පමණ නොකළ හැකිය. අතිදීර්ග වූ ඒ අිධර්මය වච්චනවලට නගා දේශනා කරතහොත් වර්ස සියයකින් වුවද දහසකින් ලක්ෂයකින් වුවද, නොනිම කළ හැකිය සතරවන සතියෙහි සිතින් සිතු අභිධර්ම පිටකය පතාගතයන් වහන්සේ සම්මයක් සම්බෝධි සමදි ගමයිෙන් සත්වන වර්සයේ තීර්ථකයන්ගේ මාන මර්ධනය පිණිස සැවැත්නුවර සමීපයෙහි ගණ්ඩම්බනම් වක්ෂමූලෙහි යමක ප්‍රාතිහාරය දක්වා තීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව අතිසා දෙවලොවට වැඩවදාරාහි, පාරිච්චත්තක නම් දියවිය භුක්ෂ මෝලයෙහි. පිහිටි පාණ්ඩු කම්බලනම් දියවිය සයිලාසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩලසේ. බුදුරස් විහිදුවමින් වැඩසිට දසදහසක් සක්වනින් පැමිණි දව්ිය බ්‍රහ්ම සමූහයා මද්දයෙහි, මාත්‍රෘ දව්‍ය පුත්‍රයා ප්‍රධනකොට දේවගනයා අමතා, කුසලා දම්මා අකුසලා දම්මා අව්‍යාකතා දම්මා යනාදීින් තෙමසකින් දේශනය කොට නෙම කළ හැකි පමණට හකුළුවා දේශනය කළ සේක. පරවතයකින් ගඟක් ගලාබසින්නාක් මෙන් තුන්මසක් මුළුල්ලෙහි නොනවත්වා මති ශීග්‍රයෙන් කළයේ අභිධරම දේශනයද ඉතා දීර්ගය එපමණ දීර්ග දේශනයක් භික්‍ෂූන් වහන්සේලාට නූගත හැකිය නොදැරිය හැකිය දෙව්ලව අභිධරම දේශනය කරන්න වූ තතාගතයන් වහන්සේ දේශනය නොනවති පවතිනු සඳහා ඒ අසුනමත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධරමය දේශනය කෙරෙත්වාට ආහාර වැලදිී මාදය පිණිස දිනපත්තා මිනිස්ලෝට වඩනාසේක. ඒ බව ඇතැම් දෙවිකනෙක් දනිති ඇතැම් දෙවි කෙනෙක් නොදනති. මිනිස් ලොවට වඩන වූ තතාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිණඩු සිංගාගෙන අනවතපත විල්තරට වැඩහිදී දන්වලදා දිවාවිහරණය පිණිස සඳුන්වනයට වඩනාසේක දම්සනෙමිස් සරියුත් මහතෙරුන් වහන්සේද දිනපතා තතාගතයන් වහන්සේ දක්නැට එතනට වඩනාසේක. තතාගතයන් වහන්සේ ඒ ඒ දිනෙ දෙසු අභිධර්මය වෙරලතීරෙහි සිට අතදිගු කොට මහාසයුර දක්වන්නාක් මෙන් ඉතා කොටින් වච්චන ස්වලපය ින්දේශනා කරන සේක එත සමාරාය කියනවා භාග්ගතුන් වහන්සේ දෙවියන්ට විතරයි අභිධර්මය දේශනා කරේ කියල එකට හොඳ උත්තරයක්ති නම මෙතන. එතවට තතාගතයන් වහන්සේ දෙවියන්ට දේශනා කරන අතරතුර සාරිත උත්ත මහරහතන් වහන්සේටත් ඒ අභිධර්මය දේශනා කරන්න යෙදුුණක්.සිව් පිලිසිබියාපත් ඒ මහරහතන් වහන්සේ තතාගතයන් වහන්සේ විසින් අති සංශේපෙන් දේශනය කළ ඒ ධරමය නයසියයෙන් අය දහසින් අය දස දහසිං. අවබෝධ කරගැනීමට සමත් වන සේක උන්වහන්සේ බුදුන්වහන්සේගෙන් උගන්නා වූ ඒ අභිධර්මය භික්ෂුවන්ට ඔගනීමට දැරීමට ප්‍රමාණ වන සැටියට මදක් විස්තර කර ඒ ඒ දිනවලදීම තමන් වහන්සේගේ අතවැසි භික්‍ෂූන් පන්සියකට උගැන් වූසේක එතකොට සාරිපුෘත්ත හාරාතන් වහන්සේ දිනපතාම බුදුරජාණන් වහන්සේ ළඟින් ඉගෙන ගත්ත ධර්මය තමන් වහන්සේ ළඟ පැවිදිවෙච්ච ස්වාමීන් වහන්සල පන්සීකට දිනපතා උගන්නන්ම ඉ්පුගන්නන්න යෙදුුණා. ඒ භික්‍ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනය නෙමවනු සමගම ආභිධරමිකයෝ බූහ. එතකොට ගෞතම බුද්ධවාාසනේ මුල්ම භික්ෂූන් වහන්සල පන්සිය නම තමයි මේ. අද පවත්නා අභිධරම පිටකය දම්සනමි සැරවුත් මාතරුන් වහන්සේ විසින් ඒ තමන් වහන්සේික්ෂ ස්වාමීන් වහන්සල පන්සිය නමට උගන්නන්න යදුන අභිධරම පිටකය එතවොට ඒ ස්වාමීන් වහන්සල වස්තුම්මාසයක් ඇතුළත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ය දුන අභිධරම පිටකේ සම්පූර්ණයෙන්ම එ ගෙනගෙන අවසන් කරලා බුදුරජාණන් වහන්සේ සංකස්්‍ය පුරයට වැඩලා ඒ ජාන පසුතා දීර නෙක්කම් මූප සමේ රතා දේවාපි තේ සම්පිහ යන්ති සම්බුද්ධානන් සතීම තංකන ගාථාවෙන් දරම දේශනා කළකල්හි පටි සම්බිධා ඥානලාදීව අරිහත්වයට පත් වුණම්. එතකොට ඒ ස්වාමෙන් අහන්සල පන්සිේ නම පැවිදුණේ බුදුරජාන් වහන්සේ දිවිය ලෝකයට වඩිනකොට වස් සමාදංගෙන පෝය සමීප දවස්වල එතට පැවිදිවෙලා මාස තුනක් ඇතුළත අභිධරම පිටක සම්පූණය ඉදනගෙන මාරග පලක්ති අවබෝධ කරග සිව් පිලිසිම්බියා සහිතව චතු පටිසම්බිදාා ඥාන සහිතව අරිහත්වයට පත්වෙලා සියලු කටයුතු සිද්ධකරගෙන අවසන් කරගත්තා. විශේසියම මේ ස්වාමයෙන් වහන්සේල පන්සියනමට මේතරං. මාස තුනක් ඇතුළට අභිධර්ම පිටක ඒගෙනගෙන චතු පටි සම්බිදාා ඥානලා බීව අරහත්වයට පත්වීමට උපනිශ්‍රය වෙච්ච කුසල කරමය ගැන දම්ම සංගෙන අත්හකථාවේ මෙහෙම සඳහන් වෙනවා. තේසං අයම් පුබ්බයෝගෝ. තේසං ඒ ස්වාමින්න්වහන්සිල පන්සීයගේ අයම් පුද්බයෝගෝ මෙන්න මේක තමයි අතීතෙහි කරනලද කුසල කරමය. ඒ ර කස්සප දස බලස්ස කාලේ කුද්දක වග්ගුලියෝනියන් නිබ්බත්තා ඒ ස්වාමෙන් වහන්සල පන්සිය නම කාස්සපු බුදුරජාණන් වහන්සේගේ කාලයහි කිරිවවුල්ලු වෙලා ඉපදිලා පබ්බාරේ ඕළම්බන්තා එක්තරා පර්වතයක වාසය කරමින් දන්නං ආභිදම්මික බික්කූුණම් අබිදම්මන් ස්ජා යන්තාානම් අභිධර්ම මේ සධ්ජානා කරන්න වූ ආබිධර්මික භික්‍ෂූන් වහන්සේලා දෙනමකගේ. සරේ නිමිත්තං ගහෙත්තුව. ඒ අභිධර්මය සධ්්‍යානා කරන සබ්දයෙහි සිත්්ත පහදවාගෙන. කන්නපක්කේ සුක්ඛපක්කේ අජානිත්වාපි. මේධර්ම ඉස්කන්ද මේ ආයතන මේව ධාතු මේවත් චතුරාර්ය සත්‍ය මේව ඉන්ද්‍රිය මේව පටිච්ච සමුපපාදය මේව සූවිසි ප්‍රත්‍යාදී වසීෙන්, ධරම විභාග නොදන නමුත්. සරයේ නිමිත්ත ගාහ මත්තකේනේව. ඒ අභිධර්ම සජ්ජායනා වෙහි සිත පහදවාගත්ත කුසල මාත්‍රයෙන් කාලංකත්වා කළුරිය කරලා දේවලෝකය නිබ්බත්තින්සු. එතකොට ඒ කිරිවල්ලු පන්සිය මේ අභිධර්ම දේශනාව සිත පහදවාගත්ත කුසල කරම බලෙන් එතනින් චුතවෙලා දිවියලෝකයේ ප්‍රතිසංගු ලබාගත්තා. විතරක් නෙවෙේ ඒකම් බුද්ධන්තරන් දේවලෝකයේ වසිත්වා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලය එන තාක්කල් දව්‍යලෝකයේ වාසය කරලා තස්මින් කාලේ මනුස්සලෝකේ නිබ්බත්තා එතකොට අපේ ගෞතම් බුදුරජාන් වහන්සේ කාලේ මනුස්සලෝකය හිපදිලා යමක පාටිහාරියේ පසීදිත්වා යමක ප්‍රාතිහාරය දැකළ ඒක සිත පහදවාගෙන තේරස්ස සන්තිකේ පබ්බජින්සු සාරිපුත්්ත මහරාතන් වහන්සේ ළඟ පැවිද වනා. එතට බලන්න සාරිපුත්්ත මහරහතන් වහන්ස කියන්නේ ගෞතම බුද්ධ වාසනය ප්‍රඥාවෙන් අග්‍රස්ථානයට පැමිණ උතුමන් වහන්සේ. එතවොට එබඳ සත්පුරිස උතුමන් වහන්සේ නමක්ඟ පැවිදිවීමට පවා මේ ස්වාමික් මේ කුමාරවරු පන්සීය පුුණ්‍යවන්තු වනා තේරෝ සත්තාාරා දේසිතන් දේසිතන් දම්මං ආහරිත්වාතිී සන්දේශේසි. සාරිපුත්ත මහරහතන් වන්සේ බදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා කරන ධරමය ඉගෙනගෙන ඒ ස්වාමීන් වහන්සල පන්සිය නමට දේශනා කරන්න යෙදුනා. සම්මා සම්බුද්ධ සබිධම්ම දේශනා පරිියෝසානංච தேේසන් භික්කූුණන් සත්තත්්ප කරන උද්ගහනංච ඒකප පහරේණේ වහෝසි. එතවට බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව අවසන් වීමයි. මේ ස්වාමෙන්න් වහන්සේලා පංශීය නම සත්තත් පැකරණයම ඉගෙනගෙන අවසන් වීමයිකිනක මේ දෙකක එකටමනා කියලා දන්න සංගෙන අත්්‍යකතාවේ සඳහන් වෙන. එතකොට බලන්නාසතුන් මාසතුනක් ඇතුරත සම්පූර්ණෙන් අභිධරම පිටක ඉගෙනගෙන. ඒ මාසතුනන් අවසානයේ චතු පටි සම්බිදාා ඥානලාබී වරිහත් මාර්ග ඥානය උපද වාගන්න. කස්සපු බුද්ධ සාසරී ස්වාමීෙන් වහන්සල දෙනම සධ්ජානා කරන අභිධර්ම සජ්ජායනාගේ සිත පහ දවාගත්ත කුසලය උපනිශ්‍රය වනානං ඔබවහන්සල අපි වගේ අය මේ ධර්මය වටිනාකම දැනගෙන දිනපතා මේ ධර්මය ස්ජායනා කරනවනම් මේ ධර්මය මෙනෙහි කරනවනම් මේ ධර්මය ඉගෙන ගන්නවනම් අපි තුළ මොන තරම් උපනිශ්‍රය ශක්තියක් ඇති කරගන්න පුළුවන්ද. ඒකනෙක පුරිමා පුරිමා කුසලා දම්මා, ප්‍රච්චිමානන් පච්චිමානං, කුසලානන් දම්මානන් උපනිශසේ පච්චේන පච්චයෝ කියලා. පූර්ව පූර්ුවයේ උපදවාගන්නුසල දරමය පසුව පසුව උපදවාගන්න කුසල කරමයට උපනිස්ශ්‍රය ප්‍රත්ති වෙනවා. එතකොට ඒවගේ මසිතුම් මේ ධරමය අහනිකේ ආනිසංස දැක්වෙන තවකතාවක් තියනවා සමන්තපාසාධිකා කියන වින අටහකතාවේ, වේරජා කඩ වන්නනාවේ එකද කියනවා භගවාපන තිරච්චාන ගතා නම්පි අනුසාසන ප්‍රධානේන සත්්‍යජයේව භාග්ගවතුන් වහන්සේ තිරිසංගත සත්තුයන්ට පවා අනුශසනා ලබා දෙන නිසා සාාස්තෘ වනසේමය. තේපී භගවතෝ දම්ම සවනේන උපනිස්සය සම්පත්තින් පත්වා. තේපී. රිසංගත සත්වයන් පවා. භගවතෝ දම්ම සවනේන. භාගගවතුන් වහන්සේගේ දරමයට ඇහුම් කන්දීලා. උපනිශසය සම්පත්තිම් පත්වා. තමන්ගේ චිත්ත සන්තානය තුළ උපනිශ්‍රය සම්පත්තිය ඇතිකරගෙන. තාය උපනිස්සය සම්පත්තියා ඒව. ඒ භාගගවතුන් වහන්සගේ ධරමය අහගෙන හිටපු උපනිශ්‍රය සම්පත්තියෙන්ම. දුතියේ අත්තභාවේවා තතියේ අත්තභාවේවා ඊළඟ ජීවිතය හෝ තුංවන ජීවිතයේදිහෝ මග්ග පලලාබිනෝ හොන්ති මාර්ගඵලලාබී වෙති බලනාසතුන් තිරිසංගත සතෙක් නමුදු භාග්ගතුන් වහන්සික ධරමය අහල ඒ ධරමයේ සිත පහදවා ගන්න කුසල මාත්‍රයේ පවා ඊ අනාගත ජීවිතවලදී උපදවාගන්න මාර්ග පලවලට උපනිශරය වෙනවා. මේක ධර්මය තියෙනවන ලෝකියෝ දම්මෝ ලෝකුත්ත රස්ස දම්මස් උපනිස්සය පච්චේන පච්චයෝ. ලෞකික කුසලය ලෝකෝත්තර කුසලට උපනිශ්‍රය ප්‍රත්තයෙන් ප්‍රත්ත වෙනවා. ඒට උදාහරණ කතාවක් තියෙනවා, භගවතිකිර ග්ගරාය පොක්කරණීයා තීරේ. භාග්ගවතුන් වහන්සේ ග්ගරා කියන පොකුණ සමීපයෙහි චම්පානගරවාසී නං. සම්පා නගර වැසියන්ට දම්මන් දේශය මානේ ධරමය දේශනා කරන කල්හි ඒකෝ මණ්ඩුකෝ එක මැඩියෙක් එකන ගෙම්බෙක් භගවතු සරේ නිමිත්තං අගගහේසි අර කිරිවුල්ලු වගේම භාග්ගතුන් වහන්ේ ධර්ම දේශනා කරන කොට භාග්ගතුන් වහන්සේගේ ධර්ම දේශනා සබ්දයෙහි සිත පහදවා ගත්තා තන් ඒකෝ වච්චපාලකෝ දන්ඩ මෝල උබ්බ තිට්හන්තෝ සීසේ සන්නිරුම් බිත්වහට්ටාස ට ගෙම්බ භාගතුන් වහන්සේ ධර්මය අහගෙන සිත පහදවාගෙන ඉන්න අවස්ථාවේ ගොපල්ලෙක් ඇවිල්ල තමන්ගේ අතේ තිබිච්ච ලීය දන්නනැතුව මේ ගෙම්බගේ අගට තියලා තද කරා එතකොට ගෙම්බා මරණයට පත් වුණ එක දැනගෙන කරපු දෙයක් නෙවේ නමුත් ඒ ලීිය තියල තද කරන කොට ගෙම්බා ලී යට වෙලා මරණයට පත් වනා සෝ තාවදේව කාලංකත්වා තාවතින් ස්භාවන, ද්වාද සයෝජනිකේ කනක විමානයේ නිබ්බත්ති සුත්ත පබුද්දෝ වියච බලන්න. සෝ. ඒ මරණයට පත්වෙච්ච ගෙම්බ තාවදේව කාලංකත්වා එක් එනෙහිම කළුරිය කල්ලා. අර බුදුරජාණන් වහන්සේගේ ධරමෙහි සිත පහදවාගත්ත කුසල කරම බලය හින්දා. තාවතිංස බවන තෞතිසා දිව්‍යලෝකෙහි ද්වාදස යෝජනක කනක විමානය යොදුන් දොලාක් විශාල කනක විමානයක හරියට නිදාගෙන හිටපුෙන නැගිට්ටවගේ උපත්තිය ලබාගත්තා බලන්න තිරිසංගතා ආත්මභාවේ ඉඳගෙන දරමය ගැන සිත පාදවාගත්ත කුසල කර්මයෙන් දෙවියත් වෙ උපත්තිය ලබාගත්තා. මේකට තමයි කියන්නේ තමෝ ජෝති පරායනෝ කියලා අන්දකාරයේ ඉදලා ආලෝකට යනවා කියන්න මෙන්න මේකට තමයි. තමෝ ජෝති පරායනෝ. තත්ත අච්චරා සංග පරිවතන් අත්තානන් දිස්වා. එතකොට දිවියලෝක ඉපදුුණයි පස්සේ දිග්්‍ය අපසරාවන් පිරිවරාගෙනඉන්න තමන්ගේ ආත්ම භාවය දැකළ අරේ යහම්පිනාමීද නිබ්බත්තෝ. මමත් මේ වගේ තැනක එප දුනානේද. හින්නොකෝ කම්ම අකාසින්ති ආවත්්්‍යෙන්තෝ. මම මේ වගේ සැපසම්පස් සහිත තැනක උප්පත්ති ලබාගන් මොකක්ද කරපු කුසල කරමය කියලා ආවත්්්‍යෙන්තෝ ආවරජනා කරලා බලනකොට. නෑ අ්ඥංකංචි අදදස. අන්‍යත්‍ර භගවතෝ සරේ නිමිත් අග්ගාහ. බුදුරජාණන් වහන්සේ විසින් කරනලද දරම දේශනාව, කෙරෙහි සිත පහදවා ගත්ත කුසල කරමය හැර අන්න වූ කුසල කර්මයක් දැක්කිනය කියනවා. සෝ තාවදේව සහ විමානේ නාගන්තුවා භගවතෝ පාදේ සිරසා වන්දි. ඒ දිවලෝකිපදුනයින් පසයා එයාට කියනවා මණ්ඩුවක දිවිය පුත්‍රය කියලා. ඒ මණ්ඩුක දිව්ව්‍ය පුත්‍රය එක්කනෙහෙම විමානයයක්ත් සමගම බුදුරජාණන් වහන්සේළඟට ඇවිල්ල භාග්ගවතුන් වහන්සගේ ශ්‍රීප්‍රා පාදයොක්මය වන්දනා කරන්න යෙදනාවා. ඒ වෙලාවේ භාග්ගතුන් භගවා ජානන්තෝව පුච්චි භාගගතුන් වහන්සේ මණ්ඩුක දිව පුත්‍රයාගෙන් අහනවා කෝ මේ වන්දති පාධානී ඉද්දිියයා යස්සසා ජලන් අභෙක්කන්තේන වන්නේ නෑ සබ්බා ඕබාසයන් දිසාතිී. එ කෞුදහනු මගේ පාදයුක් මේ වන්දනා කරන්නේ. මණ්ඩුකෝහම් පුරේ ආසිං උදකේ වාරි ගෝචරෝ තවදම්මන් සුනන්තස්ස අවදී වච්චපාල කොතකොල්ට මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා පිළිතුර දෙනම මම කලින් ජීවිතේ මැඩියෙක් වෙලා හිටියේ ඔබ වහන්සේගේ ධරමය අහනකල්හි ගොපල්ලෙක් තමන්ගේ සැරයටටිය මගේ සරීරයට තියලා තදකරපු වෙලා මම කලුරිය කළලා කියලා. භගවා තස්ස දම්මන් දේශේසි. එතකොට භාග්ගතුන් වහන්සේ දැම්ම දෙවැනි ආත්මභාව එපදිල ඉන්න මණ්ඩුවක දිව්‍ය පුත්‍රයාට ධර්මය දේශනා කරන්න යදුන. දේශනා අවසානයේ චතුරා සීතියා පාන සහස්සානන් දම්මා බිසමයෝ අහෝසි. භාග්ගතුන් වහන්සේ ධර්ම දේශනා කළ අවසන් වෙනකොට අසූ හාර දහසක් සත්වයන්ට මාර්ගඵල අවබෝධයෙන් නිර්වාන ධරමය ප්‍රත්තක්ෂ කරගන්නට පුළුවන් කමලැබුණා. දේවපුත්තෝපි සෝතාපත්ති පලේ පතිට්ඨාය සිතංකත්වා පක්කාමි අන්න බලන්න දේවපුත්තෝපි ඒ මණ්ඩුක දිවිය පුත්‍රයත් සෝතාපත්තිඵලේ පතිට්ටාය. සෝවාන් මාර්ගඵලලාබී වෙලා සෝවාන් පලෙහි පිහිටලා සිතංකත්වා පත්කාමේ සිනා පහළ කල්ලා යන්න යෙදනා. එතකොට බලන්න කලින්ජීවිතේ මැඩියෙක් මේජීවිතයේ ත්‍රහේතුක පැතිසඳයෙන් යුත්ත දිව්්‍ය පුත්‍රයෙක් පාට පත්වනා. මොකද මණ්ඩුක දිවව පුත්‍රයා සෝවාන් පලට පත්වනා. සෝන්ඵලයට පත්වෙන්න බැහැ ත්‍රිහේතුක ප්‍රතිසන්දිියයක් නැති කෙනකුට ත්‍රහේතුක පැතිසන්දියත් තියෙන කෙනකුට විතරයි ඒ බවයේදී මාර්ගඵල උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේ මාර්ගඵල උපදවා ගැනීමට අවශ්‍ය උපනිස්සය අහේතුක ප්‍රතිසන්ධියත් තියන වෙලාගුණත් කරගන්න පුළුවන් දැන් කලින් ජීවිතය මැඩිය අහේතුක ප්‍රතිසන්ධිකේ. අහේතුක ප්‍රතිසන්දිිකයෙක් වෙලත් මාර්ග සඳහා උපනනිස්වය තමන්තුල ඇතිකර ගත්තා. භාගගතුන් වහන්සේ දර්මය ගැන සිත පහදවාගෙන. එතකොට ඊළඟ ජීවිතයේදී ත්‍රිහේතුක ප්‍රතිසන්දිිකයෙක් වෙලා මාර්ගඵල උපදවාගෙන සංසාර ගමන කෙටිකරගත්තා. එතකොට හේතුක ප්‍රතිසන්ධිකයෙක් පවා බුදුරජාන් වහන්සේ ධර්මය ඇසුරු කරගෙන. මාර්තු බල සඳහා උපනිශ්‍රය සම්පත්තිය ඇති කර ගත්තනං මනුෂ්‍ය වෙච්ච අපි බුදුරජාණන් වහන්සේ ධර්මය ඇසුරු කරගෙන උපනිශ්‍රය සම්පත්තිය ගොඩනගා ගත්තිෙන තොත් එක මොනතරං අවාසනාවන්ද. එනිසා අපි මේ ජීවිතය තුළ මේ පට්ඨාන ධරමය විශේසය ශාසනය අතුරුදහන් වෙනකොට මුලින්ම අතුරුදාහන් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ පට්හාානය ඒ බව බොහෝ අට්ට කතා වලසා ටිකාවල සඳහන් වෙලා තියෙනවා. එනිසා අපි මේ ධර්මය දිනපතා සධ්ජායනා කරන්න හුරුණොත් ඒවගේම අපි දන්න දන්න අයට මේ ගැන වටිනාකම කියලා මේ ධර්මය ව්‍යාප්ත කරන්න මහන්සිගත්තොත් අපි තුළත් මාර්ගඵල උපදවා ගැනීමට උපනිශ්‍රයේ සම්පත්තිය ගොඩනගා ගන්න පුළුවන් ඒවගේම බොහෝ දෙනෙකුට මෙලව පරලව දෙලවටම යහපත් වන දෙයක් සිද්ධ කරගන්න පුළුවන්. එදවට මේ ආසතුම් කියන්න යෙදුනේ මේ පට්ඨානය සම්බන්ධව රේරුකාණය ස්වාමින් වහන්සේ අභිධරම මූලික කරුණු පොතේ සඳහන්කරල තියෙන කාරනාටිකක්. ඒකටම මම දම්ම සංගය අත්ථකත්තාවේ විනි්‍යට්ඨකතාවේ තියෙන කතා දෙකත් තමයි මේ ඔබවහන්සට කියන්නේ යෙදුන එනනාසතුම් ඔබවහන්සේට තෙරුවන් සරණයි.